අයිබෝන් දුවලපු තාල හැමදෙනාටම ඔන්න අදත් අපි ගීමල්යායේ වැඩසටහනක් එක්ක තමයි දුවලපු තාලාගේ ඔක්කොමලම එකට එකතු වෙන්නට ආවේ. තුයි පුතේ අද මම දුවලපු තාලට වෙනස් විදිහේ පාඩමක් අරගෙන යන්න. දුවලපු තාල දන්නවා මේ තාල පිළිබඳ. අපි කලින් පාඩම් වලදී ඉගෙනුවා බෙරවලින් වාදනය කරන තාල තියෙනවා එතකොට ඒ වගේම තබ්ලාවෙන් වාදනය කරන තාල තියෙනවා මේ වගේ සුවිශේෂ වූ තාල වර්ග අපිට අපේ එදිනෙදා ජීවිතයේදී ගීත ගායනකොට එහෙම නැත්නම් අපි සමහර අපිට නැටුම් හදාන්න දුවලපු තාල නම් වන්නම් මේ නටනකොට ඒ වගේම නැටුම් වලදී අපි බෙර වර්ග වලින් තාල වාදනය කරනවා අද මම දුවලපු තාලට අරගෙන ආවේ ගීමල්ලෑ වැඩසටහනින් ඉතාම වටිනා පාඩමක් මේ සංගීතය විතරක් නෙමෙයි නැටුම් විෂය හදාරන දුවලපු තාලටත් ඉතාමත්ම වැදගත් වෙන පාඩම. දුවලපු තාලට අද මම දේශීය තාල පිළිබඳව තික්‍රමය පිළිබඳව හැඳින්වීමක් කරමින් ප්‍රධාන තික්‍රම තුනක් යටතේ තාල උගන්වනවා. දුවේ පුතේ මේ තිත තාලයේ තබනවා මේ අපි තාල තියනවායි කියලා අපි කලින් දුවලපු තාලට ඉගෙනුවා. ඒ වගේම මේ දේශීය තාල වර්ගවල ඒ කියන්නේ බෙරවලින් වාදනය කරන තාල පද තාල වර්ගවල තිත් ක්‍රමය කියලා අපි කියනවා තාලම්පට වාදනය කරනවා ඒ වගේම බෙරේ වාදනය කරනවා ඒ වගේ තාල වර්ගවලට අපි කියනවා මේ තාල වර්ගයක් තියෙනවා තිත තිත් ක්‍රමය දේශීය තාල මේ තිත කියලා කියන්නේ තාල තැබීම මේ තිත් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා සුළු තනි තිත මැදුම් තනි තිත මහ තනි තිත මොනවද මේ තාල ප්‍රධාන දේශීය තාල වර්ග තුනක් තියෙනවා සුළු තනි තිත මැදුම් තනි තිත මහ තනි තිත සුළු තනි තිත අපි බලමු මේ තිත් වර්ග වලදී අපි කියනවා එකම රටාවට තාල තබනකොට අපි කියනවා තනි තිතට තාල තබනවා කියලා මොකද්ද බලමුකෝ අපි මෙන්න බලන්න අපි තාල තාලම්පටින් අපි මේ තාල තියනවා දුවලපු තාල දන්නවා මේ තාලම්පට කියලා මේක මේ වාද්‍ය භාණ්ඩේ තමයි අපි ගොඩක් වෙලෙට තිත් ක්‍රමය හඳුන්වන්නේ තියලා පෙන්වන්නේ මෙන්න බලන්නකෝ එකම රටාවට තාල තියනවා මේ බලන්න තනි තිත මේ සුළු තනිත 1 2 1 2 1 2 1 2 1 2 1 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1
අපි විභාග 4කට කොටස් 4කට බෙදුවොත් 1 2 1 2 1 2 1 2 කොහොමද එන බෙර පදේ දෝමි කීත කීත දෝමි දෝමි කීත කීත දෝමි කොහොමද අපි එතකොට තාල තියන්නේ තාලම් පටි දෝමි කීත කීත දෝමි දෝමි කීත කීත දෝමි ඔන්න එකම රටාවට තාල තියනවා සුළු තනි තිත දෙකෙන් දෙකට මාත්‍රා කැටි වෙනවා ඒ කියන්නේ එක කොටසක එක විභාගයක එක කොටසක මාත්‍රා දෙකයි 1 2 1 2 1 2 1 2 දෝමි කීත කීත දෝමි මේ බලන්න දෝමි කීත කීත දෝමි දෝමි කීත කීත දෝමි දැන් මේ වගේ තාර රටාවට යන ගීතයක් අපි බලමු මේ අපි වන්නමක් උදාහරණයට ගමු හරිම පහසු මේ නැටුම් දුවල පුතාලා නැටුම් හදාන්න දුවල පුතාලා නම් මේ වන්නම දන්නවා හනුමා වන්නම නේ මේ වඳුරගේ ගමන් විලාශය මේ පිළිඹු කරන වන්නමක් තමයි මේ හනුමා වන්නම කියලා කියන්නේ කොහොමද මේක
मम्मी ताल दूर पुता मुलिंकी पस वादने करने के ला तानम देना ताम देना तानम देने तानम देना ताम देना ते तानम देना ताम देना तानम देने तानम देना ताम देना one two उन्ने इकमर अटा वट ताल तीन वाक्या ने තනිතිතේ ප්‍රභේද කියලා අපි උගන්වන්නේ පළවෙනි එක තමයි ඔය දැන් දුවලා පුතා ඉගෙන ගත්තේ සුළු තනිතිත සුළු තනිතිතේ අපි දැන් හනුමා වන්නම ගායනා කළා දැන් දුවලා පුතාලත් මාත් එක්ක ගායමු බලන්න තානමයි මුල කොටසයි පමණක් මාත්‍රා දෙකෙන් දෙකට කැටි වෙන තනිතිතේ ප්‍රභේද තුනක් තියෙනවා ඒයින් පළවෙනි එක තමයි අද අපි දැන් මේ ඉගෙන ගත්තේ සුළු තනිතිත මොකද්ද දුවේ පුතේ බෙර පදේ උඩරට බෙර පදේ දෝ මි කි ත කි ත දෝ මි උන්නේ නං දුවලා පුතාලා මතක තියාගන්න ඕනි මේක විශේෂ නිර්දේශයට අදාළ වෙන නිසා අනිවාර්යයෙන්ම GCSE O level වලට විභාගයට එනවා ඊළඟට අපි බලමු දෙවනි කොටස මොකක්ද කියලා දෙවනි කොටස තනිතිතේ ප්‍රභේද පළවෙනි එක සුළු තනිතිත දෙක මැදුම් තනිතිත ඒ කියන්නේ මාත්‍රා කීයෙන් කීයද කැටි වෙන්නේ තුනෙන් තුනට 1 2 3 1 2 3 1 2 3 1 2 3 එක විභාගයක එක කොටසක මාත්‍රා 3 බැගින් යන්නේ 1 2 3 1 2 3 1 2 3 1 2 3 දොම් ජි ජි ගාත ජි කුඳ කුඳ මොකද්ද බෙර පදේ දොම් ජි ජි ගාත ජි කුඳ කුඳ කොහොමද එහෙනම් මේක 3න් 3ට අපි කොහොමද පෙන්වන්නේ දැන් තනිතිතටමයි වාදනය කරන්නේ 1 2 3 1 2 3 1 2 3 1 2 3 හැම විභාගයකම හැම කොටසකම පළවෙනි මාත්‍රාව මත තමයි තිත තියන්නේ එහෙනම් බලමු දොම් ජි ජි ගත ජි කුඳ කුඳ දොම් ජි ජි ගත ජි කුඳ කුඳ හොඳයි දැන් මොකද්ද අපි මේ 3න් 3ට යන අපි බලමු දුවල් පුතාලට වන්නමක් ගත්තොත් වෛරෝඩි වන්නම දන්නවනේ ඉගෙන ගන්නවා වෛරෝඩි වන්නම සංගීතේ හදාන්න දුවල් පුතාලත් ඉගෙන ගන්නවා නැටුම් විෂය හදාන්න දුවල් පුතාලත් ඉගෙන ගන්නවා අපි හැමෝම ලොකු පොඩි හැමෝම අපි අහලක් තියනවා බලමු මේක කොහොමද එන්නේ කියලා
බලමු අපි එහෙනම් තාලම් පොඩක් වාදනය කරලා තානේන 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 තානා තානාතේ තානා තානේන තානා තානාතේ තානා තානාතේ තන තම්දන තම්ද ගොයම් කවි කියලා කියන්නේ තුනෙන් තුනට මැදුම් තලි තිතට එන දොම් ජි ජි ගත ජි කුඳ කුඳ කියන 1 2 3 1 2 3 එන මැදුම් තලි තිතට එන කවියක් බලමු ප්‍රභේද දෙකක් ඉගෙන ගත්තා එකක් සුළු තනිතිත දෙවෙනි එක මැදුම් තනිතිත එහෙනම් තුන්වෙනි එක මොකද්ද මහ තනිතිත කියන්නේ දුවේ පුතේ මාත්‍රා 4 4ට කැටිවීම ඒ කියන්නේ එක කොටසක මාත්‍රා 4ක් තියෙනවා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 කොහොමද එන්නේ මොකද්ද බෙර පදේ මතක් වෙන්නේ දෝ දෝම් තත්ත කුදෝම් දෝ දෝම් තත්ත කුදෝම් කොහොමද මාත්‍රා 4න් 4ට එන්නේ ඔන්න බලන්න දෝ දෝම් තත්ත කුදෝම් දෝ දෝම් තත්ත කුදෝම් 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 බලන්න කොච්චර පහසුද කියලා මේ බෙර පදවල අපිට උදාහරණ ගන්න පුළුවන් සුළු තනිතිත මැදුම් තනිත මහ තනිතිත හැටියට මාත්‍රා දෙකෙන් දෙකට කැටි වෙනවා මාත්‍රා තුනෙන් තුනට කැටි වෙනවා මාත්‍රා හතරෙන් හතරට කැටි වෙනවා ඔන්න අපි තුනක් ඉගෙන ගත්ත දැන් බලමු අපි මහ තනිතිතට අයත් ලස්සන අපි බලමුකෝ ලී කෙලි ගීය මොකද්ද ලී කෙලි ගීයක් මතක් වෙනවද මොනවද ලී කෙලි ගී කියන්නේ ලී කෙලි කෙලි ගී වර්ගයක් තමයි මේ ලී කෙලි කියන්නේ ඔය පුතාලා දන්නවා දිග ලී දෙකක් අරගෙන එකට ගහමි ගසමින් දරුවන් හෝ එක්කෝ නැටුම් නටන පිරිසක් විසින් ලී කෙලි වාදනයක් ඉදිරිපත් කරනවා ලස්සනට ලී කෙලි නැටුමක් ඒ ලී කෙලි නැටුමේදී මේ රංගනයේදී ගායන ගීත වලට තමයි අපි ලී කෙලි ගී කියලා කියන්නේ පුතාල මේ ගී ලී කෙලි ගී අහලා තියෙනවා I'm gonna run, move it, move it, move it, move it.
දෙකක් වාදනය කරමි තාලම් පිට වාදනය කරමි අත්න මලසේ ඇඳි සුදු සේලය ඉන වාට රැලි අල්ලා බලන්න මේ තාලම් පිට වාදනය කරමින් අපිට මේ මාත්‍රා 4න් 4ට මහතනි තිතට යන මේ ගීතේ ගායනය කරන්නට පුළුවන් ඉතාම පහසු ආකාරයකට හොඳයි දැන් එහෙනම් දුවල පුතාලට මම තව එකක් උගන්වනවා මොකද්ද මේ මහතනි තිතට අයත් ලස්සන සේගීයක් ඒ කියන්නේ දේශීය ගායනයේ ජන ගී වර්ගයට වලට අයත් ගීත තමයි අපි දැන් මෙතෙක් ගැයුවේ සුරතනි තිත මෙදුම් තනි තිත මහතනි තිත සේගී කියලාත් අපි කියනවා උගතුන් විසින් රචනා කරන ලද ගී අපේ ලංකාවේ ප්‍රචලිත වෙච්ච ගී විශේෂය මේකේ දෙතිස්මත් සේගීයක් තමයි මම මේ ගයන්නේ මේක නව නිර්මාණාත්මක තාලයක් දුවල පුතාල ඒ වගේම අපේ වැඩිහිටි සියලුම දෙනා හරිම ආස කරන ලස්සන කවියක් මේක ගීයක් කියවට මේක සේගීයක් කියලා අපි කිව්වට මේක ලස්සන කවියක් බලමු අපි මේක දන්නවද කියලා අහලා තියෙනවද කියලා ඔන්න බලන්න प्रभेद පාඩම දුවල පුතාල හැමෝන්ටම වැදගත් වෙන්න ඇති කියලා ඒ වගේම අපේ නරඹන සියලුම දෙනාට රසවත් පාඩමක් වන්නට ඇතයි කියලත් මම විශ්වාස කරනවා. එහෙනම් ලබන කීමල්යයි වැඩසටහනත් එක්ක දුවල පුතාල එක්ක එකට එකතු වෙලා ලස්සන ගීතයක් හෝ අපි සංගීත පාඩමක් රස විඳින බලාපොරොත්තු වෙන් ඔයගලන්ට අද මම සමු දෙනවා. ඔයගොල්ලෝ හැම දිනාටම I go on.